සුබ දවසක් පුතාල සියලු දෙනාටම අද රටේ පවතින මේ කොරෝනා වසංගතය හේතුවෙන් අපිට දිගු පාසල් නිවාඩුවක් ලැබිලා තියෙනවා ඒ වුණාට පුතේ අපි අපේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යන්න ඕන අන්න ඒ නිසා එහි පියවරක් විදියට අපි සියලු දෙනාම එකතු වෙලා පුතාලට මේ පාඩම් මාලාවල් මෙම මගින් පුතාලට ගෙන එනවා ඉතින් ඒ පාඩම් මාලාවේ 9 වන ශ්‍රේණියට පාඩමක් තමයි පුතේ අද මම කරන්නේ 9 වන ශ්‍රේණියේ 9 වෙනි පාඩම තමයි ප්‍රායෝගික ලේඛන හොඳයි අපි එහෙනම් පුතේ ඉස්සරලා බලමු ප්‍රායෝගික ලේඛනයක් කියන්නේ කුමක්ද කියලා ප්‍රායෝගික ලේඛනයක් කියලා කියන්නේ අපට එදිනෙදා අපේ ජීවිතයේදී අපේ විවිධාකාර වූ අවශ්‍යතා තියෙනවා අන්නේ විවිධාකාර වූ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අපි භාවිත කරන ලිපි ලේඛන වලට කියනෝ පුතේ ප්‍රායෝගික ලේඛන කියලා. දැන් අපි බලමු පුතේ දැනට අපේ මේ සමාජයේ අපේ රටේ මේ ලෝකේ භාවිත වන ප්‍රායෝගික ලේඛන මොනවද කියලා. අපි දන්නවා අපේ විවිධ උත්සව අවස්ථා වලදී අපට අවශ්‍ය වෙනෝ පුතේ ආරාධනාපත්. ඒ වගේම තමයි සුබපැතුම්පත් අනික තමයි දැන්වීම ඒ වගේම වාර්තා අත්පත්‍රිකා ඒ වගේම තමයි පුති ලිපි වර්ග මේ ලිපි වර්ග කොටස් වලට බෙදන්න පුළුවන් පෞද්ගලික ලිපි එහෙම නැත්නම් පුද්ගලික ලිපි ඒ කියන්නේ අපි අපේ අම්මට තාත්තට එහෙම නැත්නම් අපේ නෑදෑයින්ට එහෙමත් නැත්නම් අපේ යාළුවෙකුට අපි යවනු ලබන ලිපි වලට අපි කියනවා පුද්ගලික ලිපි කියලා ඒ වගේම තියෙන පුතේ රාජකාරි ලිපි. අපි රාජ්‍ය මට්ටමේ රාජ්‍ය ආයතන වලට අපි යවන ලබ ලිපි තියෙනවා. අපේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා අපි රාජකාරි මට්ටමෙන් යවන ලබ ලිපි වලට අපි කියනවා රාජකාරි ලිපි කියලා. ඒ වගේම පුතේ තවත් ලිපි වර්ගයක් තියෙනවා ව්‍යාපාරික ලිපි. ඒ කියන්නේ ව්‍යාපාරික මට්ටමෙන් අපි විවිධ අවශ්‍යතා තියෙන පුතේ අපට ඉෂ්ට කරගන්න සපුරා ගන්න අන්නේ ව්‍යාපාරික මට්ටමින් ඉෂ්ට කරගනු ලබන ලිපි වලට අපි කියනවා ව්‍යාපාරික ලිපි කියලා. ඒ වගේම තමයි පුතේ මේ අපිට දැන් පරිගණකයේ තුලනොත් අපේ විවිධ පණිවුඩ අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිට තවත් කෙනෙකුට දැනුම් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අන්තර්ජාලය මගින්. දැන් අද මේ සිදු වෙන්නේ අන්නේ වන් කාර්යයක් තමයි. ඉතින් මේ අන්තර්ජාලය කියන එකනොත් අපිට ලොව පුරාම අපේ මේ අහුව මාරු කරගන්න පුළුවන් අපේ තොරතුරු සම්නිවේදනය කරගන්න පුළුවන් අපේ තොරතුරු දැනගන්න පුළුවන් මෙන්න මේව තමයි පුතේ අද ලෝකේ පවතින ප්‍රායෝගික ලේඛන කියලා අපි කියන්නේ දැන් එහෙමනම් අද අපේ පාඩම තමයි පුතේ ව්‍යාපාරික ලිපි මේ ප්‍රායෝගික ලේඛන වල තියෙන ව්‍යාපාරික ලිපි කියන කොටස තමයි අද දවසේ අපි තවදුරටත් අධ්‍යයනය කිරීමට සූදානම් වෙන්නේ. ඉස්සර වෙලාම බලන්න ඕන පුතේ අපි ලිපියක් කියලා කියන්නේ මොකද්ද කියලා. ලිපියක් එහෙම නැත්නම් අපේ භාෂාවෙන් අපි කියනවා ලියුම් කියලා කියන්නේ අපේ යම් තොරතුරක් දැන ගැනීම. හෝ එහෙම නැත්නම් යම් කෙනෙකුට තොරතුරක් දැනීම සඳහා භාවිත කරන සම්නිවේදන මාධ්‍යයට තමයි පුතේ අපි ලිපියක් කියලා කියන්නේ. දැන් අපි කිව්වා අද අපේ පාඩම ව්‍යාපාරික ලිපියක් කියලා. එහෙමනම් පුතේ ව්‍යාපාරික ලිපියක් අපි හඳුන්වලා දෙන්නේ කොහොමද කියලා බලමු. ව්‍යාපාරික ලිපියක් කියලා කියන්නේ පුතේ අපේ විවිධ ව්‍යාපාරික අවශ්‍යතා තියෙනවා. අන්නේ ව්‍යාපාරික මට්ටමින් ඒ අවශ්‍යතාවයන් සඳහා හෝමාර ඕන ලිපිවලට අපි කියනවා ව්‍යාපාර ලිපි කියලා. දැන් ව්‍යාපාරික ලිපියක් ලියනකොට පුතේ අපි සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපි මොන දේ කරනකොට වුණත් අපි සැලකිල්ලෙන් අපි ඒ දේ කරන්න ඕන. අපි පියවරෙන් පියවර කරන්න ඕන. ඉතින් දැන් මේ ව්‍යාපාරික ලිපි ලියනකොටත් අපි ඒ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන්න ඕන පුතේ. එහෙමනම් මේ ලියුම් ලියනකොට අපි සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තියෙනවා. ඒකෙන් එකක් තමයි පුතේ අපි ලියුමේ අන්තර්ගතය. දැන් අපි ලියන්න මේ අන්තර්ගතය කියලා කියන්නේ ඒ අඩංගු වන කරුණු. අන්නේ කරුණු වලින් හෙළිවන ශීර්ෂ පාඨයක් යොදා තියෙන්න ඕන.
අපේ ලියුමේ අපි කියනවා සාරාංශයක් කියලානේ අපි ලොකු කතන්දරයක් ගත්තොත් එතන අපි පොඩි සාරාංශයක් ගන්නවා අන්න ඒ වගේම ලියුමෙත් මුළු ලියුම පුරාම තියෙන දේ එකම පාඩයකින් කියන්න පුළුවන් වෙන්න ඕන අපට අන්න ඒකට අපි කියනවා පුතේ ශීර්ෂ පාඩය කියලා දැන් අපි මේ ව්‍යාපාරික ස්ථානයට යවන ලියුමේ අපේ මුළු කොටසෙම කියන එක්තරා අදහසක් මතුවෙනවා අන්න ඒක තමයි ශීර්ෂ පාඩය අන්නේ අන්තර්ගතය නිරූපණසේ පැහැදිලි ශීර්ෂ පාඩයක් ඒ ලියුමේ යොදා තියෙන්න ඕන ඒ වගේම තමයි පුතේ අපි කියන කරුණු අපි දැන් කියනෝනේ පුතේ සමහර ලාට කියනෝ වැල්වට ආරං කියන්න එපයි කියලා කියන්නේ පුතේ අන්න ඒක තමයි ඒ කියන්නේ අපි මේ ලියන ලියුම බලන කෙනාට පැහැදිලි මානසිකත්වයෙන් බලන්න පුළුවන් වෙන්න ඕන අන්න ඒක නිසා පුතේ අපි කිව යුතු කරුණු ක්‍රමානුකූලව පිළගස්සලා තියෙන්න ඕන ඒ කියන්නේ මුලින් ලියන්න ඕන කරුණ පසුවට ලියන්න නැතුව පසුවට ලියන්න ඕන කරුණ මුලට ලියන්න නැතුව අපි ක්‍රමානුකූලව පිළගස්සන්න ඕන අපි ඉදිරිපත් කරන කරුණු ඒ වගේම තමයි පුතේ ඒ කරුණු බොහොම සරල වෙන්න ඕන කෙනෙකුට කියලා එකවරම වටහා ගන්නට පුළුවන් විය යුතු කරුණු වෙන්න ඕන ඒකයි සරල වෙන්න ඕන කිව්වේ ඒ වගේම තමයි පුතේ කරුණු දැක්වීමේදී එක් කරුණකට එක් ඡේදයක බැගින් ලියන්න ඕන. ඒ කියන්නේ අපි දැන් ලියුම ලියනකොට එක ඡේදයක් ඇතුලේ කරුණු 3 4ක් කිව්වොත් බලන කෙනාට ඒක හරි පටලැවිල්ල පුතේ. තීරුම් බේරුම් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අපි එක කරුණකට එක ඡේදයක් බැගින් නිරවුල්ව ලියන්න ඕන. ඒතර බලන කෙනාට ඒක හුදින්ම පැහැදිලි වෙනවා. මේ කුමක්ද කියන්නේ කියන එක පැහැදිලිව නිරවුල්ව කියවන කෙනාට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි පුතේ තව කරුණක් තමයි මේ ලියුම් ලියනකොට අපි බොහොම ආචාරශීලී වෙන්න ඕන. අපි දැඩි සංයමයකින් තමයි පුතේ මේ වගේ ලියුම් ලියන්න ඕන. ඒ කියන්නේ මේ වගේ ලියුමක් ලියන වෙලාවක අපි හැංගීම් අපි දරුණු විදියට අපේ වචන මේ බොහොම සංයමයෙන් පාවිච්චි කරන්න ඕන දරුණු වචන පාවිච්චි කරන්න හොඳ නැහැ අපි මේ යවන්නේ ව්‍යාපාරික ස්ථානයක මේ විශේෂ ඒකේ ප්‍රධාන ආයතන ප්‍රධානියට ඉතින් අපි ඒ අවස්ථාවේදී බොහොම ආචාරශීලීව සංවරශීලීව අපේ වචන හසුරවලා අපි ලියන්න ඕන ඒක තමයි පුතේ ලියුම ලියනකොට ආචාරශීලීව සැලකිලිමත්ව මේක ලියන්න ඕන කියන්නේ. ඒ වගේම තමයි පුතේ අපි විලියුමක් නෙමේ අපි කුමන දෙයක් ලිව්වත් අපි අනිවාර්යෙන්ම අපේ ව්‍යාකරණ නීති පිළිපදින්න ඕන. ඒ මොනවද කියනවනම් අපි ලියුමක් ලියනකොට පුතේ අනිවාර්ය විරාම ලක්ෂණ යොදන්න ඕන. ඒ වගේම අපේ අක්ෂර වින්‍යාස අපි දැන් විරාම ලක්ෂණ කිව්වට පස්සේ පුතාලා හයි මොනවද කියලා. ඉතින් අපි විරාම ලක්ෂණ පාඩමේදී ඒව කරනවා. පුතාලා දන්නවා. අපි දන්නෝ නැවතීමේදීද ප්‍රශ්නාර්ථය කමාව අන්න ඒවා ඒ අදාළ තැන්වලදී යොදන්න ඕන. ඒ වගේම තේපතේ අක්ෂර විඤ්ඤාසය. මේ අක්ෂර විඤ්ඤාසය කියලා කියන්නේ නිවැරදි අකුරු භාවිතය. ඉතින් මේ නිවැරදි අකුරු භාවිතය යොදන්න ඕන. මොකද හේතුව පුතේ සමහර වචන තියෙනවා අකුරක් වෙනස් වනෝතින් ඒකේ අර්ථය වෙනත් අර්ථයක් ගන්නවා. අන්න ඒක නිසා මේ අකුරු වල ඒ නියම අකුර එතෙන්ට යොදන්න ඕන. ඒක තමයි පුතේ කියන්නේ අක්ෂර විඤ්ඤාසය නිවැරදිව යොදන්න කියලා. ඒ වගේ දැන් පුතේ අපි දැන් මේ ලියනකොට පද බෙදලා ලියන්න ඕන. එක ගොඩේ එක දිගට ලියාගෙන ලියාගෙන ගියොත් එහෙම කාටවත් මේක තේරුම් ගන්න බෑ. ඉතින් ඒක පැහැදිලි නෑ. ඒක නිසා අපි ලියන වචන පද බෙදලා අන්නේ කරුණු ගැන පුතේ අපි මෙන්න මේ ව්‍යාපාරික ලිපියක් නෙමේ කුමන දෙයක් කරත් අපි මෙන්න මේ කරුණු සැලකිල්ලට ගන්න ඕන විශේෂයෙන් අද අපි කතා කරන්නේ ව්‍යාපාරික ලිපිනේ ඉතින් එහෙමනම් ව්‍යාපාරික ලිපියක් ලියනකොට පුතේ මෙන්න මේ කරුණු පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි මෙන්න මේ ව්‍යාපාරික ලිපියක මේ අඩංගු විය යුතු විශේෂ කරුණු සැලකිල්ලට අරගෙන පුතේ අපි දැන් ව්‍යාපාර ලිපියක සැකැස්ම සකස් කරමු. එහෙම නැත්නම් අපි මේකට කියනවා ආකෘතිය කියලා. ලිපියක ආකෘතිය. එහෙමනම් ව්‍යාපාර ලිපියක ආකෘතිය නැත්නම් සැකැස්ම මොන වගේද කියන එක අපි දැන් පොඩ්ඩක් කතා කරලා බලමු පුතේ. දැන් අපි ලියන පොතේ එහෙම නැත්නම් කොලේ අපි දැන් හිතමු මේ අපි දැන් කොලයක් අතර ගත්තා පුතේ. ඒ කොලේ මුලින්ම ලියන්න ඕන වම්පස තීරුවේ. වම්පස තීරුවේ ලියන්න ඕන උඩින්ම යවන්නාගේ ලිපිනේ.
ඒකෙන් අපි මේ ව්‍යාපාරික අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා අපි ලියුම යවන කෙනෙක් ඉන්න පුතේ අන්නේ ඉහෙලින්ම සඳහන් වෙන්න ඕන යවන්නාගේ ලිපිනේ ඊගාව ටීට යටින් සඳහන් වෙන්න ඕන දිනය අපි ලියුම යවන දිනේ ඒ කියන්නේ අපි කවදද ලියුම ලියන්නේ දැන් අද ලියුම ලියුණා අද දිනේ සඳහන් වෙන්න ඕනේ ඒ වගේම තමයි පුතේ දැන් අපි යවන්නෙක් ඉන්නවා ඒ වගේම අපිට යවන දිනයක් තියෙනවා ඒ වගේම මේ ලියුම ලබන කෙනෙක් ඉන්නවනේ ඊගාවට පුතේ ඒ පැත්තෙම වම්පස තීරුවෙම පහලින් ලබන්නාගේ ලිපිනේ ලියන්න ඕන මොකද ඒ කියන්නේ ලියුම ලැබෙන පුද්ගලයා ගේ ලිපිනය පැහැදිලිව ලියන්න ඕන ඊළඟට පුතේ තියෙනවා අපි ලියුම යවන කොට මේ යවන පුද්ගලයාට අපි ආමන්ත්‍රණය කරන්න ඕන. ඒ කියන්නේ ආමන්ත්‍රණය කරනකොට අපි විවිධාකාරයෙන් අපට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. දැන් අපි පාසලේ නම් ගරු විදුහල්පති තුමනි. බැංකුවක නම් කළමනාකාර තුමනි. ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලයේ කෙනෙකුට නම් ගරු අධ්‍යක්ෂක තුමනි. ඒ වගේ මේ සියල්ලම අරගෙන අපි පොදුවේ කිව්වොත් මහත්මයාණනි. මහත්මියනි. වගේ අපිට පොදු වේ ආමන්ත්‍රණය කරන්න පුළුවන් මහත්මයාණනි මහත්මියනි අන්නේ විදියට. ඒතර ආමන්ත්‍රණය කියන්නේ අන්නේ විදියට අපි ගරුව සරුවැතුව ආමන්ත්‍රණය යොදන්න ඕන. ඒ වගේම තමයි අපි මුලදී කිව්වා වගේ පුතේ මේ ලියුමක් ලියනකොට ශීර්ෂ පාඨය. මම පුතාලට ව්‍යාපාරක ලිපියක සැලකිලිමත් විය යුතු කරුණු ගැන කතා කරනකොට මේ ශීර්ෂ පාඨය ගැන කතා කරා. ඒකනේ ශීර්ෂ පාඨය කියන්නේ මේ ලියුමේ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම එක පේලියකින් අපිට කියන්න පුළුවන් වෙන්න ඕන මේ ලිපියෙන් කුමක්ද කියන්නේ කියලා. අන්න ඒක තමයි පුතේ ශීර්ෂ පාඨය කියන්නේ. එහෙම නැත්නම් මේකට කියනවා අපි මාතෘකාව කියලා. දැන් ඔන්න අපි මාතෘකාවත් ලිව්වා. දැන් ඊගාවට පුතේ අපි දැන් ලියුම ලියන්න සූදානම් වෙනවා. ඒ ලියුම ලියන්න සූදානම් වෙනකොට අපි ඒකට කියනවා ලියුමේ අන්තර්ගතය කියලා. इतर मेन मे लियुमे अंतर्गत लिपियट अडंगुवेतु करुणु पुते इतकोट मेन मे लिपियट अडंगुवेतु करुणु मंपुताट अर क्युवने दुलिंग अभी पिलिपेदियतु करुण राशि क्युवने पुते अन्े करुणु वलट अनुकूलव ये करुणु वलट अनुगत वेला मेन मेक निरउल पेहदिलिव मेन मे अंतर्गत हेमंत अतुरत्व करुणुटिक अभी इद्रिपत्कर ओण दुनापिपुते मे पीलिवेट लियुम लियु लियुम लियागन गिहिलिवेला ए लियुम याटिंग मेन मे व्यापारिक लिपियकते विशेष विशेषत्यक्तियनम एक राजकारी लिपियक वडा पुडिवेन शक्तियनो व्यापारिक लिपियक एम राजकारी लिपियक मे आकार तमय हेबैपुते व्यापारिक लिपियक अन्न दिन मिथन तीयनवा अपि अटिंग करुणु इद्रिपत्कर इवरुनाट पास अपि स्तुति कियन कोटस योदन्नोन एक पुते योदन्ने व्यापारिक लिपियकट पमनाय राजकारी लिपियक सह व्यापारिक लिपियक वेंकर हंदुना गनीमे एकम साधके तमय पुते स्तुति कियन वचनय व्यापारिक लिपियक संदहन्नला तीयने දැන් ස්තුති කියලා යැව්වා ඊට පස්සේ ඒ වම්පස තීරුවෙම පහළදී පහළ අපි යවන්නේ කවුද පුතාද මමද කවුරු හෝ යැව්ව වෙන්න පුළුවන් පුතාලගේ අම්මලා තාත්තලා වෙන්න පුළුවන් අයියලා අක්කලා වෙන්න පුළුවන් ඒ යවන්නේ කවුද ඒ කියන කෙනාගේ අත්සන යොදන්න ඕන අත්සන යොදලා ඊට යටින් නම යොදන්න ඕන ඒ කියන්නේ අපි ලියුම යැව්වේ කවුද මමද පුතානේ පුතාගේ නම දාන්න කමක් නැහැ පුතානේ ලියුම ලියන්නේ දැන් පුතාගේ නම ලියන්න පුතා යටි එහෙම ලියලා ඔන්න අපි ලියුම අවසන් කරනවා දැන් බලමු පුතේ අපි ඊළඟට මොකක්ද අපි කරන්න කියලා දැන් ඔන්න අපි ලියුමක් ලියමු එහෙමනම් දැන් අද අපි ලියුම ලියන්නේ අපේ මහජන ලංක බැංකුවේ කළමනාකාරතුමාට තමයි මේ ලිපිය ලියන්නේ මොකටද පුතේ අපේ පාසලේ බැංකු ශාඛාවක් ආරම්භ කිරීම සඳහා අපේ විදුහල්පතිතුමා ලියන ආකාරයට තමයි අපි මේ ලිපිය ලියන්න ඕන. එහෙමනම් බලමු. ඔන්න දැන් උඩින්ම තියෙනවා අපි ලියන්න ඕන යවන්නාගේ ලිපිනේ. දැන් අපි කියවනේ විදුහල්පතිතුමාය මේ ලියුම ලිපිය යොමු කරන්න කියලා. එහෙමනම් යවන්නාගේ ලිපිනේට කියන තැනට යෙදෙන්න ඕන විදුහල්පති මාර්සාන්ත සර්විසස් විද්‍යාලය මාතර. ඊළඟට අපි කිව්වා දිනේ දිනේ අපි කියනවා මෙන්න මෙහෙම
පුතාලට ඕන දිනයක් දාන්න. දැන් මම කියනවා 2020 4 වෙනි මාසේ 16 වෙනිදා. ඒ මම කියන දිනේ. ඊළඟට පුතේ අපි ලියන්න ඕන අපි කියපු ආකාරයට මේ ලිපිය ලැබෙන කෙනා කවුද? අපි කිව්වනේ මේ ලිපිය යවන්න ඕන අපේ බැංකුවේ කළමනාකාර තුමාට. එහෙමනම් අපි ලියනවා මේ යවන්නාගේ ලබන්නාගේ ලිපිනේ කියන තැනට කළමනාකරු ලංකා බැංකුව. දැන් අපි යවන්නේ කොටුවේගොඩ ශාඛාවට මාතර. ඒ කියන්නේ අපේ ලංකා බැංකුව තියෙන්නේ කොටුවේගොඩ ශාඛාව. එහෙමනම් අපි යවන්නේ කළමනාකාර තුමා ලංකා බැංකුව කොටුවේගොඩ ශාඛාව මාතර කියන ස්ථානයට තමයි අපි දැන් මේ යවන්නේ. හොඳයි. ඊගාවට අපි යනවා දැන් මේ බැංකුවට ලිපිය ලියනකොට දැන් අපි මම කිව්වනේ පුතේ අපි ගරුත්වයෙන් ගරුසරුවැතුව ආමන්ත්‍රණය කරන්න ඕන. අපි දැන් එහෙමනම් පොදුවේ අපි මෙතන කියමු මහත්මයාණනි. ඒතර ආමන්ත්‍රණය මහත්මයාණනි. එහෙම නැත්නම් මෙතන පුතාලට දාන්න පුළුවන් කළමනාකාරතුමනි. ඒ වගේ දාන්න පුළුවන්. දැන් අපි මෙතන පොදුවේ ලියුවා මහත්මයාණනි කියලා. ඊළඟට අපි කිව්ව ලිපිය එන්න ඕන පුතේ දැන් ශීර්ෂ පාඨය. දැන් ශීර්ෂ පාඨය අපි කිව්වා දැන් මේ ශීර්ෂ පාඨය දෙන්නේ පාසල තුල බැංකු ශාඛාවක් පිහිටුවා ගැනීම සඳහා කියන ශීර්ෂ පාඨය දැම්. දැන් ශීර්ෂ පාඨය යටින් තියෙන පුතේ අන්තර්ගතේ. ඒතර අන්තර්ගතය කියන්නේ මේ බැංකුව පිහිටවීම සඳහා අපි විසින් එමෙත විදුහල්පතිතුමා විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු ටික පැහැදිලිව ඉදිරිපත් කරන්නට ඕන. එහෙමනම් බලමු පුතේ දැන් විදුහල්පතිතුමා විසින් මෙන්න මෙහෙම කියනවා. අපේ පාසලේ දරුවන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම සඳහා සහන බැංකු ශාඛාවක් පාසල තුර පිහිටුවීමට අවශ්‍යයි කියලා කියනවා. ඒකට අපේ පාසලේ වාණිජ සංගමය සහ පාසල් සංවර්ධන සමිතිය එකඟතාවය පළ කරලා තියෙනවා. ඔනේ ටික ඉතනින් කිව්වා. දැන් විදුහල්පතිතුමාට දැන් මේක තවත් ඡේදයකට ගෙනියලා තියෙනවා. ඊළඟට මෙහෙම කියනවා අන් එම නිසා බැංකු ශාඛාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් සහ එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ අප වෙත දන්වා එවන් ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. අපි ලියුමක් අවසන් කරනකොට කාරුණිකව කරුණාවෙන් ඉල්ලා සිටිමි කියන එක අපි කියන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කියන්න ඕන පුතේ. ඔව්. දැන් එහෙමනම් මෙන්න මෙතන අර විශේෂත්වය ආවා රාජකාරී ලිපියකින් වෙනස් වෙන. අපි මෙතන යටින් දාන්න ඕන පුතේ ස්තුති කියන වචනය අනිවාර්යෙන් ව්‍යාපාරික ලිපියක සඳහන් කළ යුතුයි. දැන් හරි. දැන් උනේ ස්තුති කියන වචනයත් යෙදුවා. ඔන්න යටින් ඊගාවට තියෙනවා ඒ පැත්තෙම වම්පස කෙලවරේම අත්සන කියලා යොදන්න ඕන. දැන් අපිට මතකයි පුතේ අපි ඒ දවස්වල ලියන ලිපිවල අපි දකුණුපස කෙලවරේ තමයි අත්සන යෙදුවේ. නමුත් දැන් අලුතෙන් මේ ලිපි ලිවීම හඳුන්වා දුන්නට පස්සේ ඒ වම්පස කෙලවරේම තමයි පුතේ අත්සන. එහෙම නැත්නම් ඒ අත්සන යොදන්න පුතාලගේ අත්සන. දැන් පුතාලා ලිපිය ලියනවා නම් පුතාලගේ අම්මලා තාත්තලා ලිපියක් ලියනවා නම් ඒ අය යොදන්න ඕනේ ඒ අයගේ අත්සන. එහෙම නේද පුතේ? ඔව්. ඊළඟට අත්සන යෙදුවට මදි පුතේ මේ ලියුම යවන්නේ කවුද කියන එක නම සඳහන් කරන්න ඕන. දැන් එහෙමනම් ඔන්න දැන් මේ ව්‍යාපාරික ලිපි අපි ඉගෙන ගත්ත පුතාලා අද දවස් ඉගෙන ගත්ත ප්‍රායෝගික ලේඛන කියන්නේ මොනවද? ඒ ප්‍රායෝගික ලේඛන වලින් නමේ ශ්‍රේණියට අදාළ ව්‍යාපාරික ලිපියක් කියන්නේ කුමක්ද? ඒ ව්‍යාපාර ලිපියක ආකෘතිය කොහොමද? ඒ ව්‍යාපාර ලිපියක් ලියන්නේ කොහොමද? ඒ අඩංගු වූ කරුණු ගැන අපි සැලකලිමත් විය යුතු කරුණු මොනවද කියන ඒවා දැන් මේ පුතාලා සියලු දෙනාම ඉගෙන ගත්ත නමේ ශ්‍රේණිය. දැන් පුතාලට තනියම දැන් මම මේ කහපාටින් දාලා තියෙන මේ කොටස් ඉවත් කරලා පුතාලට තනියම මේ ව්‍යාපාරික ලිපියක් ලියන්න පුළුවන් වෙන්න ඕන. එහෙමනම් පුතාලා දැන් මේ ලියුම ලිව්ව විතරන්නේ මට එවන්නත් ඕන පුතාලා සියලු දෙනාම මේ ලිපිය ලියලා. එහෙමනම් පුතාලා ලියන්නකෝ දැන් හොඳ දරුවෝ ටික වගේ ලිපියක් ලියන්න අපේ පාසලේ පුස්තකාලයට අවශ්‍ය පොත් කීපයක් අපට ලබා ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. පුතාලා කැමති පොත්. ඒ සඳහා අපි ගුණසේන සහ සමාගමට ලිවිය යුතු ලිපිනය. පුතාලා සාහිත්‍ය සංගමේ ලේකම් පුතාලයි කියලා හිතාගෙන පාසල් සාහිත්‍ය සංගමේ ලේකම් ඔන්න පුතා කියලා හිතාගෙන
गुणसेन सह समागमट अवश्य पुत्रिक अपे पुस्तकालय लबा दिन्न कियला लिपिया लियान्न हेबै पुते लिपिय लियला मट एवन्न ओन तुन मम बल्ल पुतालट एवन्न एहेमनम पुते अद दवसे पाडम अवसानाय पुताल सियलु दिनाटम सम्मा सम्बुदु सरणाय।